අනාගතයේ වෙනකොට ලෝකේ තාක්ෂණයේ අතින් වගේම හැම පැත්තකින්ම අපිට හිතා ගන්න බැරි විදියට දියුණු වෙනවා. හැම ඒරියාකම අලුත් ටෙක්නොලොජි එකත් එක්ක පුදුම විදියට මූව වෙනවා. මේ දේවල් 2050 වෙද්දි වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් ඉතා ගැඹුරින් විශ්ලේෂණය කරලා සනාථ කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකට subscribe කරලා නැත්නම් please මාව දැම්ම subscribe කරන්න. ඒ වගේම පල් හැදින bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මෙහෙම සනාථ කරපු දේවල් කීපයක් තමයි මම අද ඔයගොල්ලොන් එක්ක ෂෙයා කරන්න යන්නේ. ඉතින් අපි බලමු මුලින්ම 2020 මොනවද අපේ ලෝකෙට එකතු වෙන අලුත් දේවල් කියලා. Tesla දැන්ටමත් අනික් කා manufacturers ලට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ self driving car පැත්තේ. නමුත් regulation අනුව එහෙම කා එකකට තාම නීතියෙන් අවකාශයක් නැහැ. Tesla දීලා තියෙනවා විනාඩි 15ක් වගේ self driving කරන capability එකක්. ඒක දැන්ටමත් Tesla car වලට තියෙනවා. මේක පොඩ්ඩක් slow but මිනිහෙකුට වැඩියෙන් 50 ගුණයකින් safety තියෙනවා. මේක use කරන්නේ 4G signal එක. ඒක 5G වෙච්ච ගමන් ගොඩාක් fast වෙනවා. එතකොට 2020-22 වගේ අපිට ගොඩාක් self driving car පාරේ දකින්න පුළුවන් වෙයි. 2020 ලෝකේ උසම බිල්ඩින් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවර වෙනවා. දැන්ට තියෙන ලෝකේ උසම බිල්ඩින් එක තියෙන්නේ ඩුබායි වල. ඒ තමයි බර්ජ් ඛලීෆා. ජේඩා බිල්ඩින් එක සෞදි අරාබි වල 2020 හදලා ඉවර වෙනවා. එතකොට ඒක තමයි ලෝකේ තියෙන උසම බිල්ඩින් එක. මේකේ උස අඩි 3303ක්. 2020 වෙනකොට බිලියන 7ක් මිනිස්සු ස්මාර්ට් ෆෝන් යූස් කරන්න ගන්නවා. ඒ වගේම පළවෙනි ස්පේස් හොටෙල් එක ඕපන් කරනවා 2020. මේකේ නම බිගාලෝ. මේකේ ටෙස්ට් ඔක්කොම කරලා ඉවරයි 2020 මේගොල්ලෝ ඕපන් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ. දැන් අපි බලමු 2024දී අපේ ලෝකෙට මොනවද අලුතෙන් එන්නේ කියලා. ස්පේස් එක්ස් කියන්නේ ටෙස්ලා එකේ අයිති ඊලාන් මස්ක්ගේම කම්පැනි එකක්. ඊලාන් මස්ක් ට්‍රයි කරන්නේ අඟහරුවල මිනිස් ජනාවාශයක් හදන්න. ඉතින් 2024 මේ ස්පේස් එක්ස් ලෝන්ච් කරනවා අවශ්‍ය අමුද්‍රව්‍ය ජනාවාසයක් හදන්න අඟහරුවල. මේ මිෂන් එක සක්සස් වුණොත් මිනිසුන්ටත් යන්න පුළුවන් අඟහරුවල පදිංචි වෙන්න. දැන් අපි බලමු 2025දී අපේ ලෝකෙට අලුතෙන් එකතු වෙන දේවල් මොනවද කියලා. 2025 වෙනකොට පොළොවේ මිනිස්සු බිලියන 8ක් වෙනවා. ඒ වගේම මේ කාලෙ වෙද්දී ගොඩාක් රටවල් පෙට්‍රල් ඩීසල් වාහන බෑන් කරන්නත් ගන්නවා. ඒ වගේම 2025දී Wi-Fi වලින් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ඩුබායි ලෑන්ඩ් එකත් හදලා ඉවර වෙනවා 2025දී. මේ ඩුබායි ලෑන්ඩ් කියන්නේ ලෝකේ තියෙන විශාලම එන්ටර්ටේන්මන්ට් කම්ප්ලෙක්ස් එක. දැන් අපි බලමු 2028 අපේ ලෝකෙට මොනවද අලුතෙන් එකතු වෙන්නේ. ඒ වගේම අපේ ලෝකෙට මොනවද 2028 වෙද්දී වෙන්නේ කියලා. වෙනීස් වල 2028 වෙද්දී ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද වතුර ලෙවල් එක නගින හන්දා නිවාස වල ජීවත් වෙන්න අමාරු වෙනවා 2028 වෙද්දී. ඉතින් ඕගොල්ලෝ වෙනීස් යන්න බලාපොරොත්තු ඉන්නවනම් 2028ට කලින් අනිවාර්යයෙන්ම වෙනීස් වලට යන්න. ඒ වගේම ෆෝන් එකට පිපලා ඕනම ලෙඩක් හොයාගන්න පුළුවන් වෙන තරමට ටෙක්නොලොජික දියුණු වෙනවා 2028 වෙද්දී. ඒ වගේම ජාන මොඩිෆයිඩ් ටෙක්නොලොජි එකත් හඳුන්වා දෙනවා 2028. මේකෙන් ආබාධ දුබල තියෙන ළමයි හොඳ කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක්. දැන් අපි බලමු 2029දී අපේ ලෝකෙට මොකද වෙන්නේ. ඒ වගේම අපේ ලෝකෙට මොනවද අලුතෙන් එකතු වෙන්නේ කියලා. ඇස්ට්‍රොයිඩ් එකක් පෘථිවියට ළඟින් යනවා 2029. ඉස්සර විද්‍යාඥයෝ හිතුවේ මේකෙන් ලෝකෙ විනාශ වෙයි කියලා. ඒත් දැන් හොයාගෙන තියෙනවා මේකෙන් මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපිට පේන මට්ටමින් තමයි මේ ඇස්ට්‍රොයිඩ් එක පාස් වෙන්නේ. ඒ වගේම 2029 රොබෝ සෙක්ස් පාර්ට්නර්ස්ලා වෙරි කොමන් වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ මූණේ රින්කල්ස් එහෙම තියෙනවා නම් 2029දී මේක පර්මනන්ට්ලි හොඳ වෙන්න බෙහෙත් හොයාගන්නවා. 2030 වෙද්දී ස්නායු නැවත සකස් කිරීමේ ටෙක්නොලොජි එකක් හොයාගන්නවා. මේකෙන් පැරලයිස් කට්ටියට ඇවිදින්න පුළුවන් වෙනවා. ඒ වගේම 2030දී ආටිෆිෂල් බ්ලඩ් හදනවා. දැන් අපි බලමු 2033 වෙද්දී අපේ ලෝකෙට මොනවද අලුතෙන් එකතු වෙන්නේ කියලා. 2033 වෙනකොට මාස් එකට මිනිස්සු ගෙනියන අරෝරා මිෂන් එක ස්ටාර්ට් කරනවා. ඒ වගේම බ්‍රේන් ඉම්ප්ලාන්ට් පටන් ගන්නවා 2033දී. මේකෙන් බ්‍රේන් ඩැමේජ්, බ්‍රේන් ඩිසෝඩර්ස් වලට ප්‍රතිකාර කරන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු 2035 වෙද්දී අපේ ලෝකෙට මොනවද අලුතෙන් එකතු වෙන්නේ කියලා. 2035 වෙනකොට ක්වොන්ටම් ටෙලිපෝටේෂන් එක පටන් ගන්නවා. ඒ වගේම 2035 වෙද්දී ඉරේ පව එක 1% වලින් අඩු වෙනවා. ඒ හන්ද මිනි අයිස් ඒජ් එකක් එනවා 2035 වෙද්දී.
ඊට අමතරව 3D printer වලින් මිනිස්සුන්ගේ organ print කරන්න පුළුවන් වෙනවා මේ කාලේ වෙද්දී. මේකෙන් ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත බේරෙනවා. දැන් අපි බලමු 2036 දී අපේ ලෝකෙට මොනවද අලුතෙන් එකතු වෙන්නේ කියලා. 2036 දී Alpha Century Star System එක සර්ච් කරන්න පටන් ගන්නවා. මේ Alpha Century කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තව සෞර ග්‍රහ මණ්ඩලයක් ජීවින් ඉන්නවා කියලා විශ්වාස කරන. ඒ වගේම බයොනික් අයි කමර්ෂල් එක සේල් වලට අවේලබල් වෙනා 2036 දී මේකෙන් අපේ ඇහැට හොඳ රෙසලූෂන් එකක් තියෙනවා. දැන් බලමු 2038 දී අපේ ලෝකෙට මොකද වෙන්නේ කියලා. 2038 දී කන් නැහෙන්නේ නැති මිනිස්සු ලෝකෙන් තුරන් වෙනවා. ඒ වගේම 2038 වෙද්දී බිලියන 9ක් මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. 2045 වෙනකොට ටෙක්නොලොජික මාර් විදියට දියුණු වෙනවා හිතා ගන්න බැරි විදියට. ඒ වගේම මේ කාලේ වෙද්දී ගොඩක් රොබෝලා ඉන්නවා මිනිස්සුන්ගේ අත් බද්ධ කරනවා, බ්‍රේන් ඩිසෝඩර්ස්, බ්‍රේන් ඉම්ප්ලාන්ට්ස් කරනවා 2045 වෙනකොට. 2050 වෙනකොට මාස් වල මිනිස්සු පදිංචි වෙනවා. ඒ වගේම සිටි වල, ඒ කියන්නේ නිව්යෝක්, ලන්ඩන්, මෙල්බර්න්, සිඩ්නි වගේ සිටි වල පොපියුලේෂන් එක 6.3 බිලියන් වෙනවා 2050 වෙනකොට. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරන් මම ආයෝකලම් හම්බෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව දැම්ම subscribe කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.